පිංගතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවට ධර්මානු ශාසනාවට මාතෘකාවක් හැටියට සඳහන් කරන්නට යෙදුණා සංසාර බය. මේ යන සංසාර ගමනේ බියජනක ස්වභාවය පිළිබඳව මේ ධර්ම දේශනාව සිදු කරන්න කියන ආරාධනේ දායකත්වය දරන පිංගතුන්ගේ අරමුණු අතර සඳහන් වුණා. පිංගතුනේ අපිට සද්ධාව ඇති වෙන්නත් කෙනෙක් ධර්මයේ පිහිටන්නත් සංසාර බය දකින්න ඕනේ. බුදුරජාණන් වහන්සේ උපනිස කියන සූත්‍රෙ පෙන්නවා දුක්ඛූපනිසා සද්ධා. කෙනෙකුට සද්ධා උපදින්න හේතු වෙන ප්‍රධානම කාරණයක් තමයි මේ සංසාර දුක සසර බය ගැන ඇතිවෙන වැටහීම. කෙනෙක් මේ සංසාරයේ බය දකින්න දකින්න එයා අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්නවා. බුදුරජාණන් වහන්සේක තැනක පෙන්නවා මහණෙනි මේ ලෝකෙ මිනිස්සු බුදු කෙනෙක් තරම් මේ සංසාර භයානකකම මේ සසර ගමනේ අනතුර බුදු කෙනෙකුට තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට තේරෙනවන් නම් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ මොන වැඩ කටයුතු තිබුණත් ඒ සියල්ල පැත්තක තියලා ධර්මාවබෝධයට මේ මිනිස්සු මහන්සි වෙනවා. දැන් අපිට එහෙම වීරියක් ඇති වෙන්නේ නැහැ. දැන් සාමාන්‍ය ගත්තොත් මේ උපමාවම හිතන්න. හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. අපි හිතමු අපි වෙන වැඩක් කර කර ඉන්නවා. එක්ක හදිසියෙ උයනවා, කෑම කනවා. මොනවා හරි වැඩක් කර කර ඉන්නකොට කවුරු හරි ළඟින් පන්දමක් හරි පහනක් හරි මොනවා හරි අරගෙන යනකොට හදිසියෙ හිසගිනි ගන්නවා. දැන් කකා හිටපු කෙනා කෑම කාලා අත හොදගෙන මං පස්සේ ඔය ගින්න නිවනවා කියලා කෑම කන්නේ මොන වැඩ කර කර හිටියත් ඒ බඩු මුට්ටු පෙරලගෙන හරි කොහොම හරි හිසගිනි ගත්ත කෙනා ඉක්මනට ගින්න නිවන්නයි මහන්සි වෙන්නේ. ඊළඟ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්නවා ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ. අපි හිතමු අපි නොසිතූ වෙලාවක හදිසියේ එක කාට හරි ගහපු පාරක් වැරදිලා වැදුනා කියලා හිතමු. පිහි පාරක් වදිනවා. මොකක් හරි හේතුවකින්. එක්ක ලොකු තුවාලයක් වෙනවා, ආයුධයක් අඩු ගානේ වැටිලා හරි කියමු, කකුලකට වැටිලා හරි. දැන් අනිත් වැඩ ඔක්කොම පැත්තක තියලා ලොකු තුවාලයක්, මාරාන්තික තුවාලයක් වෙච්ච කෙනෙක් ඉක්මනින් කරන්නේ තුවාලි සනීප කරගන්නවා. රස්සාවට යන්න නැතුව හරි ඉක්මනට උත්සාහ කරන්නේ තුවාලෙට බේට් ටික දාගන්න යන. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ සංසාරය ගැන, සතර අපාය ගැන, අපි මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන ගැන මේ ලෝකෙ මිනිස්සුන්ට බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ ස්වභාවය දැකලා මේ භයානක සංසාර ගමන ගැන වැටහීමක් දැනුමක් ඇති වෙනවා නම් ඒ කෙනා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. පිංගතුනි සංසාර බය ගැන තේරුම් ගන්න, අපි මේ යන සසර ගමන ගැන තේරුම් ගන්න මං ඔබට බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවීමක් දෙකක් පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ සිදුවීම ධම්මපදයේ සඳහන් වෙනවා තිස්ස භික්ෂුව ගැන වදාළ දේශනාව හැටියට. දැන් මේ වස් කාලෙනේ ගෙවෙන්නේ. විශේෂයෙන් වස් කාලේ මුල් කරගෙන තමයි මේ ධර්ම දේශනා මේ පින්කම් බොහෝ විහාරස්ථානවල ලංකාවෙත් සිදු වෙනවා, ලෝකෙ පුරාත් සිදු වෙනවා. ඔබ මේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරේ අමාවතුර මේ බෞද්ධ මධ්‍යස්ථානෙ තුලත් මේ සිදු කරන පින්කම් වස් කාලයට සමගාමීවයි සිදු කරන්නේ. අපේ බුදුහාමුදුරු වැඩ හිටිය කාලේ අලුත පැවිදි වෙච්ච තරුණ ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ පැවිදි වෙච්ච අලුත ඔන්න පළවෙනි වස් කාලේ උදා වුණා. මේ හාමුදුරුවන්ගේ දැන් නෑ දෑයෝ යාළුවෝ එහෙම හිතවත්තු ඇවිල්ලා ආරාධනයක් කරා, ස්වාමීනි ඔබ වහන්සේ අපේ ගමේ අපි ඔබ වහන්සේට කුටියක් හදලා තියෙනවා, ඔබ වහන්සේ අපේ ආරාධනෙන් වස් වසන්න. උන්වහන්සේට වස් ආරාධනයක් ආවා. උන්වහන්සේත් බොහොම සතුටෙන් මේ ආරාධනාව පිළිගත්තා. දැන් පැවිදි වෙච්ච මුල බොහොම සතුටුයි.
බොහෝම සීලාදී ගුණධර්ම පුරාගෙන ගුණධර්ම පුරන කෙනෙක්. දැන් උන්වහන්සේ අර වස් කාලේ මේ ආරාධනාව පිළි අරගෙන ඒ වස් ආරාධනාවෙන් අර කුටිය වස් සමාදන් වෙලා වැඩ හිටියා. ඔන්න වස් මාස තුනක් ගෙවුණා. ඉතින් මේ අය දන්පැන් පිළිගැන්නුවා, බණ කිව්වා, සාසනික කටයුතු සිදු වුණා. වස් කාලය ඉවර වෙලා දැන් මේ ස්වාමීන් වහන්සේ බොහෝ දුර ඈත වැඩම කරන්න කල්පනා කරා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේගේ අර යාළුවෝ ඥාතීනුත් හිටියා, ඥාති නැගණියක් හිටියා. මේ නැගණිය පිරිසත් එක්ක එකතු වෙලා වටිනා රෙදි කඩක් සිවුරකට ප්‍රමාණවත් රෙදි කඩක් අරගෙන ඇවිල්ලා මේ පිරිසම උන්වහන්සේට පූජා කරා. ස්වාමීනි ඔබ වහන්සේට සිවුරක් කරගන්න කියලා. ඔන්න අපි සාමාන්‍යයෙන් ඒ කාලේ කියන්නේ, දැන් අදත් අපි කියන්නේ කටින සීවරයකට අවශ්‍ය රෙදි කඩක්. අපි හිතමු කටින දුස්සේ කියනවනේ. මේ රෙදි කඩක් පූජක, තාම සිවුරක් හදලා නැහැ. උන්වහන්සේට මේක මහා වටිනා දෙයක් දැක්. මොකද අද වගේ නෙමෙයි, ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩක් මේ සිවුරු අඩුපාඩු තිබිලා තියෙනවා. වටිනා රෙදි තිබිලා තියෙන්නේ රජ පවුල්වල, සිටු පවුල්වල බොහෝම ධනවත් අයට. සාමාන්‍ය අය බොහෝම අමාරුවෙන් තමයි රෙදි කෑල්ලක් හොයාගත්තේ. ඒ නිසා බොහෝ වෙලාවට භික්ෂූන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ සමහරුන්ගෙන් අහනවා, සිවුරු පිරිකර සම්පූර්ණද? නෑ ස්වාමිනේ, එහෙමනම් ගිහිල්ලා ඒව හොයාගෙන එන්න කියපු අවස්ථා දේශනාවල තියෙනවා. පෙර සසරේ මහා පිං ඇති අයට තමයි බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තයේ දිගු කරන්නේ, මෙහෙ එන්න මහණෙනි, මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ කියලා ශ්‍රී හස්තයේ දිගු කරද්දිම ඒහි බික්කු භාවයෙන් සිවුරු පාත්‍ර පෙරවිලා ඉරුදි මේ පැවිද්දක් ලැබෙන්නේ. ඒක හැමෝටම ලැබුණේ මේ බුද්ධ ශාසනයේ ඒහි බික්කු පැවිදි උපසම්පදාව ලැබුණේ ඉතාම සුළු පිරිසකට. ඉතින් සිවුරු හිඟ කාලේ වටිනා රෙදි කඩ. උන්වහන්සේට මේ දැන් රෙදි කඩ ගැන දැන් ආසාවක් ඇති වුණා. ඔන්න බලන්න මේ සංසාරී තියෙන භයානකම මම ඔබට පෙන්නන්නේ. දැන් මේ ලැබිච්ච රෙදි කඩ එදා රාත්‍රී දැන් වටිනා රෙදි කඩක්. උන්වහන්සේ මේක පිළි අරගෙන කල්පනා කරා, මම ගමන පිටත් වෙන්න කලින් මේ රෙදි කඩෙන් සිවුරක් හොඳට මට ප්‍රමාණවත් විදිහේ සිවුරක් හදාගන්න ඕනේ. මගේ සිවුර බොහෝම පරණයි. මට තියෙන පරණ සිවුරක්. හොඳ සිවුරක් හදාගන්නවා කියලා දැන් අර රෙදි කඩ අතේ තියාගෙන දැන් රෑ තිස්සේ කල්පනා කරා. නිදාගන්න ගිහිල්ලත් අර රෙදි කඩ ගැන තමයි දැන් හිත. උදේ පාන්දර මේ වටිනා රෙදි කඩ අරගෙන තමන්ගේ නැගණියගේ නිවසට ගියා. ගිහිල්ලා කීවා, නංගි ඔබට පුළුවන් නම් මෙන්න මේ විදිහට මට අඳින්න ප්‍රමාණවත් සිවුරක් හදලා මට දෙන්න පූජා කරන්න. ඉතින් පින් කරගන්න අවස්ථාව හොඳයි ස්වාමීනි කියලා මේ ස්වාමීන් වහන්සේට ප්‍රමාණවත් විදිහට කියපු විදිහටම අර රෙදි කඩ කපලා ඔන්න සිවුරක් හැදුවා. දැන් ওই සිවුර හදන්නත් දවස් දෙකක් ගියා කියලා හිතමු. දැන් මේ ස්වාමීන් වහන්සේගේ හිත තියෙන්නේ අර සිවුරෙමයි. ඔන්න බලන්න අපේ හිත ඇදීගෙන බැදීගෙන යන ආකාරය. දැන් උන්වහන්සේට මේ සිවුර මහල ඉවර කරලා ගෙනහලා පූජා කරා, මෙන්න ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රමාණවත් සිවුර. උන්වහන්සේ දැන් සිවුර අතට ගත්තා, ඇඳලා බැලුවා, හොඳට ප්‍රමාණවත්. දැන් පඳු පවන්න ඕන. පිරිසකුත් උදව්වට එකතු කරගෙන දැන් පඳු සිවුර පඳු කරා. දැන් පඳු කරලා ඉවර වුණාට පස්සේ කුටිය ඉස්සරහා වේලෙන්න දැම්මා. අර පඳු ටික හොඳට වේලුණාට පස්සේ තමයි සිවුරට අල්ලන්නේ. දැන් මේ දින දෙක තුන කීපෙම උන්වහන්සේගේ හිත නිදාගන්න ගියත් පේන්නේ සිවුර. හීනෙනුත් දකින්නවා දැන්. ඒ සිවුර ඇදගෙන උන්වහන්සේ පින්ඳ පාතේවන. දැන් බලන්න සාමාන්‍යයෙන් මේ වගේ මානසික ස්වභාවයන් ඔබට අපට අපි කාටත් තියෙනවා. සාමාන්‍ය ඔබම ඔබේ උදාහරණ හිතන්නේ අලුත් ඇඳුමක් ගෙනාවට පස්සේ. ඕක ඇඳ ඇඳ ගෙවල් වල බලන්නේ නැද්ද? හීනෙනුත් දකින්නවා මේ ඇඳුම ඇඳගෙන යනවා. සමහරු වටිනා දෙයක් Tamanට කියලා අයිති කරගත්තට පස්සේ එක්ක ගෙදරකට වාහනයක් ගත්තා කියලා හිතමු. එක්ක මොනවා හරි වටිනා දෙයක් ගත්තා. මේක සැරින් සැරේ බලනවා. මේකට ආස හිතෙනවා. මේ ස්වාමීන් වහන්සේගේ හිත ඇදිලා ගිය අර සිවුරට. ওই සිවුර ගැනම හිත හිතා රාත්‍රී දැන් එළිය දාලා වැලේ නිදාගත්තා.
උන්වහන්සේ රාත්‍රී නිදාගෙන ඉන්නකොට දැන් හීනෙන් පේන්නේ සිවුර. ටික වෙලාවක් යනකොට රාත්‍රී පපුව හිර වෙන්න ගත්තා. උන්වහන්සේට ශරීරයට විශාල අමාරුවක් වේදනාවක් දැනුණා. හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වුණා. එහෙමම අර කුටියේම හදිස්සියෙන් නොසිතපු විදිහට උන්වහන්සේ අපවත් වුණා. මිය ගියා. පින්වතුනි සංසාරේ තියෙන භයානකකම අර සිවුර ගැන තිබ්බා අසීමිත ආසාව තණ්හාව. උන්වහන්සේ සිල්වත්. උන්වහන්සේගේ දුศีලකමක් ගැන කොතනවත් මේ දේශනාවේ සඳහන් වෙන්නේ නැහැ. පැවිදි වෙච්ච මුල්ම කාලේ බොහොම සිල්වත් පළවෙනි වස් කාලේ ගත කරලා අවසන් වුණා විතරයි. දැන් උන්වහන්සේගේ අපවත් වීම භික්ෂුන් වහන්සේලාට ආරංචි වුණා. උන්වහන්සේ වැඩ සිටියේ කුටියට ඇවිල්ලා දැන් මේ කුටියේ උන්වහන්සේගේ දේහය අරගෙන ගිහිල්ලා ආදාහනය කරලා මේ සිවුරු පිරිකර අස් කරනවා. බුදුරජාණන් වහන්සේත් ඒ අසල වැඩ හිටියා. ඒ අසලම ආරාමයක බුදුහාඳුරු වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේට තියෙනවා දිබ්බ චක්කු දිබ්බ සෝත. දිබ්බ චක්කු කියලා කියන්නේ අපේ ඇහැට පේනවට වඩා බුදුරජාණන් වහන්සේගේ ඇස දිවසක් දිවස් ඥානයක් උපදවාගෙන තියෙනවා. උන්වහන්සේට දෙව්ලොව සිදුවෙන දේවල් මේ ළඟ දකිනවා වගේ දිවසින් දකින්න පුළුවන්. බ්‍රහ්ම ලෝකේ වෙන දේවල් මේ ළඟ සිද්ධ වෙන දෙයක් වගේ දිවසින් දකින්න පුළුවන්. හිත යොමු කරලා නිරේ සිද්ධ වෙන දෙයක් වෙන්න පුළුවන්. කොහේ හරි ලෝකෙ කොහේ තැනක කොතන සිද්ධ වුණත් උන්වහන්සේගේ දිවසින් දකින්න පුළුවන් දිබ්බ චක්කු. දිබ්බ සෝත කියලා කියන්නේ සාමාන්‍ය මිනිස් සීමාව ඉක්මවා ගිය දිවසක් තියෙනවා ඇසීමේ හැකියාව. දැන් අපි දන්නවා අපිට ඇහෙන්නේ යම් සීමාවක් තුල විතරයි. හැබැයි භාවනා කරලා දිබ්බ සෝතේ උපදවාගත්ත කෙනෙකුට දිව්‍ය ලෝකේ දෙවියන් කතා කරනේවා ඉරුතියෙන් අහන. මේ ළඟ කතාවක් අහගෙන ඉන්නා වගේ බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ කතා බහ අහනවා. බ්‍රහ්මයන් කතා කරන දේවල් බුදුරජාණන් වහන්සේ අහගෙන ඉඳලා දහම් දෙසනවා. බුදුරජාණන් වහන්සේගේ දිබ්බ සෝතේට ඇහුණා කෙනෙක් විලාප දීගෙන දුවනවා. මගේ සිවුර ගන්න එපා, ඔක මගේ කියාගෙන දුවනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා. බලනකොට මේ සිවුරේ මැක්කෙක් වෙලා ඉපදිලා. ඔන්න බලන්න භයානකම. හිතන්නවත් පුළුවන් දෙයක්ද කියලා හිතන්න සසර කොච්චර භයානකද කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා රැස් කරලා සංඝයාට කියනවා, මහණෙනි, තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දින හතක් අවසන් වෙනකම් භික්ෂූන් වහන්සේලා ඒ සම්බන්ධයෙන් බෙදා හදා ගැනීම කරන්න නැතුව ඒ ඔක්කොම කුටියේ දාලා වහලා තියන්න කියුවා. සාමාන්‍ය ස්වභාවයේ තමයි භික්ෂූන් වහන්සේ නමක් අපවත් වුණොත් උන්වහන්සේගේ උපස්ථායකයන් වහන්සේ නමක් හිටියොත් උන්වහන්සේට සිවුරු අඩුපාඩු තියෙනවා නම් උන්වහන්සේට ඒව පරිහරණය කරන්න පුළුවන්. වැඩි ටික සංඝයාගේ ප්‍රයෝජනෙට එක්ක ගබඩාවට දාන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියා හිටියා දින හතක් යනකම් තිස්ස හාමුදුරුවන්ගේ සිවුරු පිරිකර එහෙමම තියන්න. දැන් භික්ෂුන් වහන්සේලාට මේක ප්‍රශ්නයක්. බුදුහාමුදුරු කාරණේ සිහිපත් කරේ නෑ අයියේ කියලා. ඉන් දවස් දෙක තුන ගෙවුණා. දින හත අවසන් වුණා. අටවෙනි දවසේ දා ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි, අර තිස්ස භික්ෂුවගේ සිවුරු පිරිකර දැන් සංඝයා සංඝ සම්මුතියෙන් ඒවා බෙදා හදාගෙන ඒ කුටි අස්පස් කරලා ඒ කටයුතු කරන්න දැන් කාලයයි කියුවා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් අහනවා, ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ ඇයි තිස්ස හාමුදුරන්ට විතරක් ඒ සිවුරු පිරිකර ගන්න එපා කිව්වේ? දින හතක් එහෙම වහලා තියන්න කිව්වේ ඇයි? ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, තිස්ස සිවුර ගැන තමන්ට ලැබිච්ච ඒ සිවුර ගැන ආසාවෙන් බොහෝම තණ්හාවෙන් වාසය කරා. තිස්ස භික්ෂුව මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට සිවුර ගැන ඇතිවෙච්ච ආසාව බලවත් වෙලා ඒ සිවුරෙම මැක්කෙක් වෙලා පහළ වුණා කියු. දැන් මැක්කෙක් කියන්නේ මේ අවුරුදු ගණන් ආවිස තියෙන සතෙක් නෙමෙයි. ඔහු දින කීපයකින් අර සිවුරෙම ඉහාට මෙහාට ඇවිද ඉඳලා ඔහු මිය ගියා. බුදුරජාණන් වහන්සේක වැළැක්වේ, කවුරු හරි ඒ සිවුර ගත්තනම් මේක මගේ සිවුර කියලා අර තණ්හාවෙන් ඒ සත්‍යය එක ඉපදුනේ. ඒ ගත්ත කෙනා ගැන තරහක් වෛරයක් ඇති වෙනවා.
ඒ අකුසලේ බලවත් වෙලා දුගතිය වැටෙනවා සුගතියක යන්න තියෙන අවස්ථාව නැති වෙන. භික්ෂුන් වහන්සේලා අහන ස්වාමීනී භාග්‍යතුන් වහන්ස දැන් ඒ මැක්කට මොකද වුනේ? බුදුරජාණන් වහන්සේ වදාලා ඊයේ රාත්‍රියේ ඔහු මිය ගියා. ඔහු දැන් දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් වෙලා පහළ වුණා කියලා. එතකොට බලන්න පින තිබුණා. ඇයි හොඳට සීල් රැකපු කෙනෙක්? උන්වහන්සේගේ දුศีලකමක් ගැන මේ දේශනාවේ කොහෙවත් නැහැ. හැබැයි මරණාසන්න මොහොතේ ආසන්න කර්මයක් හැටියට සිවුර ගැන ඇතිවෙච්ච අසීමිත ආසාව බලවත් වෙලා දින කීපයකට හරි දුගතිය වැටුණා. ඔබ අහලා ඇති මේ ආසන්න කර්ම බොහොම බලවත්. මජ්ක්‍ධිම නිකායේ තියෙන මහා කම්ම විභංග කියන සූත්‍රය මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වුණොත් පින් කරපු කෙනෙක් හරි පින යටපත් වෙලා අකුසලේ මතුවෙන්න පුළුවන්. පෘථජන භාවයේ ඉන්න කෙනාටයි ওই අනතුරු ඔක්කොම. සෝවාන් වෙච්ච කෙනෙකුට ඕක කවදාවත් සෝවාන් වෙච්ච කෙනා සතර අපායන් සදහටම මිදිච්ච කෙනෙක්. ඒ කෙනාට ආසන්න කර්මෙන් බලපෑමක් කරන්න බෑ. හැබැයි පෘථජන කෙනාට දන් දෙනවා, සිල් රකින්නවා, පින්කම් කරනවා, බොහෝ පින්කම් කරගෙන හිටියත් අන්තිම වෙලාවේ අකුසලයක් මතුවෙන්න පුළුවන්. දැන් බලන්න තිස්ස හාමුදුරුවන්ට අච්චර සිල්වත්ත සියල්ල අතහැරලා පැවිදි වෙලා මේ බුද්ධ ශාසනයේ ගුණධර්ම පුරාගෙන හිටපු තිස්ස කියන සාමීන් වහන්සේට මේ සිවුරක් නිසා, සිවුරට ඇතිවෙච්ච ආසාව නිසා මරණ මංචකේ ඒ තණ්හාව බලවත් වෙලා දින කීපයකට හරි එහෙම උපතක් ලැබුවා නම් මේ තණ්හාවේ තියෙන භයානකකම ගැන ඔබ හිතන්න. ධර්මාශෝක රජුරුව ගැන හිතන්න. අපි මේ කරන පින්කම් මොනවද? ඔබ බොහෝම මහන්සි වෙලා එක විහාරස්ථානයක් ගොඩනගලා ඇති. එක්ක ලංකාවේ හරි කොහේ හරි දුප්පත් පන්සලක විහාරස්ථානයක එක්ක ධර්මශාලාවක් හදලා, බෝධි ප්‍රාකාරයක් හදලා, බුදුගයක් හදලා, කොහේ හරි ඉන්න පිරිසකට ඔබ අසරණයන්ට උදව් කළ ජීවිතේ කරගත්ත පින්කම් ඔබට ඇති. හැබැයි අපි ජීවිත කාලෙම උත්සාහ කරත් අපේ හැකියාව හැටියට අපි පන්සලක් දෙකක් තුනක් මහා දක්ෂ කෙනෙක් කීපයක් හැදුවා කියලා හිතක් අපිට කවදාවත් හිතන්න පුළුවන් ද අපේ ජීවිත කාලේ වෙහෙර විහාර 84,000ක් හදන්න පුළුවන් කියලා? ඒක අපිට හිතන්නවත් බැරි දෙයක්. ධර්මාශෝක රජතුමා යොදුනේන් යොදුන 84,000ක් වෙහෙර විහාර හැදෙව්. ඊළඟට තමන්ගේ එකම පුතා මහින්ද කුමාරයා පැවිදි කෙරෙව්. මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ දියණිය සංගමිත්තා රහත් භික්ෂුණිය මුණුබුරා තමයි සුමන සාමණේරයන් වහන්සේ ඇසුරු කරේ මොග්ගලී පුත තිස්ස මහරහතන් වහන්සේ 1000ක් රහතන් වහන්සේලා එකතු කරලා ධර්ම සංගායනා කරා. තුන්වෙනි ධර්ම සංගායනාව කළා ලෝක රටවල් ගණනාවකට ධර්මයේ ව්‍යාප්ත කළා. දැන් ඔය පින්කන් දිහා හිතලා ඔබ දිහා බලත් අපි මේ කරගෙන තියෙන පින් මොනවද කියලා හිතෙන්නේ? එච්චර පින් කන්දරාවක් කරගත්තා. හැබැයි මතක තියාගන්න පින අහිමි වෙන්නේ නැහැ. නමුත් මේ සංසාරේ භයානකකම තමයි මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා පින යට කරගෙන අකුසලයක් මතුවෙන්න පුළුවන් ඉරණමක් ජීවිතේ තියෙනවා. ඒක තමයි පෘථජන භාවයේ අනතුර. ධර්මාශෝක රජතුමාට දැන් හිතන්න ඔබ ඔය කතාව දන්නවා. ජීවිතයේ සමහර දේවල් නොසිතන විදිහට මේ කර්මයත් එක්ක යෙදෙනවා. ඔබ සමහර ලාවට පින් කරනවා, බණ අහනවා, දන් දෙනවා. අපි හිතාගෙන ඉන්නවා නේ මට නම් එහෙම අවාසනාවන්ත ඉරණමක්වත් වෙන්නේ නැහැ. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මගේ දරුවොත් හොඳට ධර්මයේ පිහිටපු අය. මගේ බිරිඳත් මාත් එක්ක හොඳට පින්කම් කරනවා. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතලා හිතෙන්න පුළුවන් නෑ මම ලෙඩ වුණත්, මං වයසට ගියත්, මගේ දරුවෝ හරි මල් ළඟ ඉඳී, ඒ අය හරි මට ධර්මී කියලා දෙයි. සමහරු පින් පොත් ලියනවා. අපි පින් පොතක් ලියලා හිතනවා මං මැරෙනකොට මට මේ පින්කම් කවුරු හරි ළඟ ඉඳන් කියනවනම්. අපි කවුරුත් කැමති පින සිහි කරගෙන අර දුටු ගැමු රජුරු වගේ සාදුකාර දීගෙන පිරිත් අහගෙන නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකික පහළ වෙන්න කවුරුත් ආසයි. හැබැයි අපි නොසිතන ජීවිතයේ ඉරණම හිතාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාට කවදා කොතන මොන විදිහට මරණයට පත් වෙන්න වේද අපි කවුරුත් දන්නේ. දැන් බලන්න ධර්මාශෝක රජුරු
රජ්ජුරුව ළඟට ඒ තරම් අධිරාජ්‍යයක් ළඟට සේවයට ගන්න විශ්වාසවන්තම කෙනෙක්නේ. ධර්මාශෝක රජ්ජුරුව ළඩ වෙලා ඉන්නකොට පාර යන මිනිහෙකුට අඬ ගහලා වැඩක් කරන්න බැයිද කියලා වටාත දෙන්නේ නැනේ පවන්සලන්. රජතුමාට පවන්සලන් හරි ළඟට එන්නේ රජතුමා ළඟ කාලයක් වැඩ කරපු රජතුමාගේ සිතුම් පැතුම් දන්න විශ්වාසවන්තම සේවකයෙක් තමයි රජ්ජුරුව ළඟම රාජකාරී යොදවන්. හැබැයි ඔහුටත් මොකක් හෝ වැරදීමකින් රජතුමාට කේන්ති යන විදිහට අර වටාත්ත වැදුනා කියන. එක තැන් වෙලා රෝගීව හිටපු රජතුමාට ඒ පුද්ගලයා ගැන අර පවන්සලන කෙනා ගැන ද්වේෂ හිතක් තරහක් කේන්තියක් ආවා. ඒ එන කේන්තියේ ස්වභාවය තමයි අපි අයෝනිසෝ මානසිකාරී යෙදෙන්න යෙදෙන්න නූපන් අකුසල් උපදින උපන් අකුසලී බලවත් වෙන. තමන්ට යමක් කරන්න අණ දෙන්න අර වෙනද වගේ නැකිටලා යමක් කරගන්න බෑ එක තැන් වෙලා මරණාසන්න මොහොතේ. නමුත් ද්වේෂ හිත බලවත් වුණා. ඒ ද්වේෂේ බලවත් වෙලා මිය ගියා දින කීපයකට හරි දුගතියක වැටුණා. ඒ නිසා පිංගතුනි ජීවිතයේ මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා දුගතියක වැටෙන්න ඉඩකඩ තියෙනවා. ඔබත් මමත් අපි යන සංසාර ගමන බුදුරජාණන් වහන්සේ පෙන්වී සංසාරික සත්‍යයට සතර අපාය හරියට මහ ගෙදර වගේ කියලා. අපේ ජීවිතයේ කලාතුරකින් පිනක් මතුවෙලා මනුස්ස ලෝකෙක දිව්‍ය ලෝකෙක අපි දැන් මේ මනුස්ස ලෝකෙ ඉන්න නිසා අපිට දැනෙන්නේ මේක නිකන් දුර්ලභයි දුර්ලභයි කියලා කිව්වට බොහෝ වෙලාවට අපි හිතන ක්‍රමේ මොකද අපිට පේන්නේ නැහැනේ මේ ලෝකේ හැම දෙයක්. අපිට චුතූපපාත ඥානය තිබ්බනම් අන්න අපි දකිනවා මේක පරීක්ෂණලේකින්වත් විද්‍යාත්මක උපකරණයකින්වත් මැරුණට පස්සේ උපදින තැන හොයන්න පුළුවන් කමක් නෑ අපිට. දැන් අපි වෛද්‍යවරයෙක් කියලා හිතන්න ඔබ කෙනෙක් මැරුණා කියලා නිගමනය කරන්නේ ඔබේ වෛද්‍ය දැනුමට අනුව. එක්ක එයාගේ හුස්ම වැටෙන්නේ නැත්නම් නාඩි අල්ලලා බලනවා, ඇස් වලින් බලනවා, එයාගේ හදවත නතර වෙලා හුස්ම වැටෙන්නේ. එතකොට මේ අනුව ඔබ යම් වෛද්‍ය විද්‍යාත්මක ඔබ නිගමනය කරනවා මෙයා මැරිලා. හැබැයි එයාගේ විඤ්ඤාණය මානසික ලෝකය මේ ශරීරයෙන් බැහැර වෙච්ච හැටි වෛද්‍යවරයාට පේන්නේ. එයා චුත වෙලා උපත කරා ගිය ආකාරය දකින්න පුළුවන් කමක් නැහැ. කර්මාන් රූපිය කොහෙද ඉපදුනේ කියලා ඒක පේන්නේ. ඒක දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. අන්න බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදී තමයි චුතූපපාත ඥානය උපදවාගත්තේ. ඒ තුලින් උන්වහන්සේ දකිනවා සංසාරික සත්වයන් සතර අපාය මහගෙදර කරගෙන යන ගමනක් මේ. බුදුහාඳුරු දවසක් උපමාවකට පෙන්වුවා මහණෙනි නියසිලට පස් ටිකක් අරගෙන. අපි දන්නවා පොළොවෙන් පස් ටිකක් මේ නියසිලකට ගත්තොත් ඉතාම ස්වල්පයයි, නිකන් හැන්දකටවත් එන්නේ නැහැනේ මේ නියසිලකට කියන්නේ. නියපොත්තකට ගන්න ටික හිතක් ඉතාම ස්වල්පයයි. පස් චුට්ටක් නියපොත්තකට ගන්න පුළුවන්. නියසිල වැවිලා තිබුණත් පොඩ්ඩයි. බුදුහාඳුරු භික්ෂූන් වහන්සේලාට පෙන්නනවා මහණෙනි මේ මහා පොළවේ තියෙන පසුයි තථාගතයන් වහන්සේගේ නියසිලේ තියෙන පසුයි අතර වෙනස නුඹලා දකින්නවද? එහෙමයි ස්වාමීනි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ නියසිලේ තියෙන ඉතාම ස්වල්පයයි. මේ මහා පොළවේ තියෙන පස් 100න් පංගුවක්, 1000න් පංගුවක්, ලක්ෂෙන් පංගුවක්, ඉලක්කමකින් බිංදු ගානකින් කියන්න බැරි තරම් විශාලයි කිය මහා පොළවේ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි නුඹලාට මං උපමාවක් හැටියට මේ පෙන්වුවේ සතර අපායේ වැටි වැටි දුක් විඳ විඳ යන සංසාරික සත්වයන් මහ පොළොවේ පස් වගේ කියව. මේ නියසිලට ගත්ත පස් වගේ ටික දෙනයි කියවා මනුස්ස ජීවිත ලැබලයි. දැන් ඔය කාරණේ ඔහොම කිව්වට ආ ඇත්තනේ නම් එහෙම කිව්වනේ කියලා අපිට හිතෙනවා. හැබැයි හිත ඇතුලෙන් අපිට හිතෙනවා ඒ වුණාට ඔච්චර මිනිස්සු ඉන්නේ. ඊගොම බාව අවංකව හිතන්නකො. ඔබට හිතෙනවා මෙච්චර මිනිස්සු ඉන්නේ මේ කෝටි දැන් 700ක් 800ක් විතර ඉන්නේ ලෝකේ. මේ තරම් ජනගහනයක් ඉන්නේ. අපි ඕක තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට. අපිට මේ උපමාව අපි ගලප ගත්තොත් අපිට සංසාරික ගැන ලොකු දැනුමක් ඇති කරගන්න පුළුවන්. දැන් ඔබත් මමත් අපි කවුරුත් අර නියසිලට ආපු පිරිසක්. දුර්ලභ මනුස්ස ජීවිතේ ලැබපු පිරිසක්.
දැන් ඔබ හිතන්න අද අපි දැන් අදට කල්පල හිතමු. මේ ලෝකෙම මනුස්ස ජීවිත ලබපු අය දුප්පත් පොහොසත් ලස්සන කැත ඔය ඔක්කොම පැත්තක තියමු. මනුස්ස ජීවිත ලබපු ඔක්කොම කෝටි 700ක් දැන් ටිකක් වැඩි වෙලා අපි නිකන් කෝටි 750ක් කියලා හිතාගමු. එතකොට මනුස්ස ජීවිත ලබලා ඉන්නවා කෝටි 700කට වැඩි පිරිසක්. පින්වතුනි අපිට කෝටි ගාණෙන් හරි කියන්න පුළුවන්. එතකොට ලෝකේ මනුස්ස ජීවිත ලබලා මෙච්චරයි කියලා අපිට කෝටි ගාණෙන් හරි බිංදු ගාණෙන් හරි කියාගන්න පුළුවන්. අපිට මේක අඩුද වැඩිද ගලපන්න තියෙන්නේ අන්න බුදුහාඳුරු පෙන්වන නියසිලට ගත්ත පස් වගේ නම් මනුස්ස ජීවිත ලැබපු ප්‍රමාණය සතර අපායේ ඉන්න පිරිස මහ පොළොවේ පස් වගේ කියලා හිතන්න කියව. දැන් අපිට සතර අපායේ තේරුම් ගන්න ඕනේ. සතර අපාය කියලා බුදුහාඳුරු පෙන්වුවේ අපායවල් හතරක්. නිරය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය, අසුර අපාය. ඔය අපායවල් හතරෙන් තුනක්ම අපිට විශේෂ වෙන්නේ නැහැ. නිරය අපි කවුරුවත් මේ ලෝකේ කිසිම රටකින්වත් ලෝකේ මොන විද්‍යාඥයෙක්වත් කවුරුවත් නිරේ සංගණනයක් කරලා නිරිසත්තු මෙච්චරයි කියලා කොහෙවත් සංගණන වාර්තාවක් නැහැ. එතකොට ඔබවත් මමවත් අපි කවුරුත් බුදුහාඳුරන්ගේ දේශනාවලින් දේවදූත සූත්‍රය, බාලපඬිත් සූත්‍රය, අපාය ගැන කරපු දේශනාවලින් නිරේ මේ වගේ කියලා දැනගත්තට අපි කවුරුත් කොච්චරක් ඉන්නවද කියලා නිරිසත්තු දන්නේ නැහැ. ඒ නිසා නිරේ අපි පැත්තක තියමු, පේන්නේ නැති නිසා අපිට පේන්නේ. ඊළඟට പ്രേත අපාය. අපි ඒක දකින්නෙත් නැහැ. ඒ දිවසත් නැහැ. අපිට දිවස් නුවණක් නැහැ പ്രേතය දකින්න. දැකපු අය හිටියා බුදුහාඳුරු විතරක් නෙමෙයි. මුගලන් මහ රහතන් වහන්සේ, ගොඩාක් ඍද්ධි බල සම්පන්න රහතන් වහන්සේලා പ്രേතිය සමග කතා කරපු අය പ്രേතවත්වයේ දේශනාවල තියෙනවා. අපිට පේන්නේ නැහැ නේ. අපි ඒකත් පැත්තක තියමු. പ്രേත ලෝකේ පේන්නෙත් නැහැ. ඊළඟට තවත් අපායක් තමයි අසුර අපාය. අපිට ඒක පේන්නෙත් නැහැ. අසුර අපාය. හැබැයි අසුර අපාය ගැන බුදුහාඳුනගේ දේශනාවල තියෙනවා. මේක තියෙනවා පහාරාද කියලා සූත්‍රයක. පහාරාද කියන සූත්‍රෙ බුදුහාඳුරු පෙන්නනවා මහා සාගරේ මහ මුහුදේ ඉන්නවා අමනුෂ්‍යෝ. යොදුන් සිය ගණන් විශාල අමනුෂ්‍යෝ ඉන්නවා කියනවා මහා සාගරය ඇතුළේ. ඒ අය ගැන තියෙනවා තිමි, තිමංගල, තිමිර පින්නල, නාග, අසුර, ගහන්දරු. ඔය කියන්නේ මනුස් අමනුෂ්‍යෝ, මාළු නෙමේ. මුහුදේ අපි දකින්නේ මාළු නොඑක් සත්තු, ගොරෝසු ශරීර ඇති ඔය පීනගෙන යන සත්තු තමයි අපි මුහුදේ දකින්නේ. හැබැයි බුදුහාඳුරු පෙන්නා මහ මුහුදේ ඉන්න අමනුස්ස වර්ග අමනුෂ්‍යෝ. ඒ අය තිමි කියලා අමනුස්ස කොටසක් ඉන්න මුහුදේ, තිමංගල කියලා අමනුස්ස කොටසක් ඉන්න, තිමිර පින්නල කියලා අමනුස්ස කොටසක් ඉන්න, නාග නාග ලෝකෙ තියෙන මහා සාගරය ඇසුරු කරගෙන. එතකොට අසුර, අන්න අසුර කියන අපාය මහා මුහුදේ තියෙන, ගහන්දරව මුහුද ඇසුරු කරගත් පිරිස. එතකොට මේ අසුර කියන අය මුහුදේ ඉපදිච්ච දුක් විඳින අමනුස්ස කොටස. එතකොට ඔය වගේ දේශනාවක් තියෙන, අපි ඒකත් පැත් දෙක ඒක පේන්නෙත් නැහැනේ. එතකොට සතර අපායෙන් හතරෙන් එකයි පේන්නේ. හතරෙන් තුනක්ම අපිට විශේෂ වෙන්නෙම නැහැ. අපිට නොපෙනෙන හතර තුන පැත්තක තියලා අපි පේන ටික ගම පේන්නේ තිරිසන් ලෝකේ. දැන් ඔන්න තිරිසන් සත්වයන් ගැන බුදුහාඳුරන්ගේ විග්‍රහයක් කරණීය මිත්‍ත සූත්‍රයේ තියෙනවා. කරණීය මිත්‍ත සූත්‍රය අපි කවුරුත් දන්නවනේ. ඔබට කටපාඩම් ඇති. ඔය කරණීය මිත්‍ත සූත්‍රයේ බුදුහාඳුර විස්තර කරනවා තිරිසන් සතුන් ගැන. දීගාවා, දීර්ඝ ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. මහන්තාවා, මහත ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. මජ්ජිමාව, මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති තිරිසන් සත්තු ඉන්නවා. රස්ස, කුඩා සත්තු ඉන්නවා. අනුක, තූලාව, අනුක කියන්නේ පියවිය හැට නොපෙනෙන සත්තු ඉන්නවා. අමනුෂ්‍යෝ නෙමෙයි, තිරිසන් සත්තු ඉන්නවා, පියවිය ඇහෙන් දකින්න බැරි සත්තු ඉන්නවා. දැන් බුදුහාමුදුරුවෝක දැක්කේ අන්වීක්ෂයෙන් නෙමෙයි. අදාපි අද ලෝකේ අන්වීක්ෂය හොයාගත්තට පස්සේ අපි බලලා කියනවා මෙහෙම සත්තු ඉන්නවනේ, මේ පුංචි සත්තු ඉන්නවා, ඇහැට පේන්නේ නැති සත්තු ඉන්නවා. බුදුහාඳුරු ඒ අය ගැන පෙන්වුවේ අනුක, ඇහැට නොපෙනෙන සියුම් සත්තු. ඒ අය තිරිසංගත සත්ව පිරිසක්. තූලාවා, වටකුරු හැඩෙන් යුක්ත සත්තු ඉන්නවා.
දිට්ඨාවා ඒ වද්දිට්ඨා. දැකල තියෙන සත්තු වගේම ජීවිතයට නොදැකපු සත්තු ඉන්නවා. දැන් ඔය සත්ත්ව විග්‍රහයම හිතල බල. පිංගතුනේ අපි තේරුම්ගම් මෙහෙම අපි හිතමු. සාමාන්‍යයෙන් අපේ ඉඩම ගැන හිතමු. ඔබ ඔස්ට්‍රේලියාව හරි ඔබ ලංකාව ගැන හරි හිතාගන්නකු. ඔබ ඔස්ට්‍රේලියාව හිටියත් බොහෝ වෙලාවට ලංකාවේ අධ්‍යක්ෂින් තියෙන අපි ලංකාවෙනි ඉඩම ගැන හිතමු. අපිට පර්චස් 10ක් හරි 20ක් හරි තියෙනවා කියලා හිතන් අපිට කියලා ඉඩම මහ පොළොවේ. එතකොට ඔබේ ගෙදර මහ ගෙදරම කියලා හිතාගන්න වැඩිපුර කට්ටිය හිතාගමු. ඔයි ගෙදර 10 දෙනෙක් ඉන්නවා කියලා හිතා. පර්චස් 10ක් 20ක් තුල ගෙයක් හදාගෙන ජීවත් වෙන්නේ 10 දෙනයි. ඔය 10 දෙනා ජීවත් වෙන ඉඩමේ ඉන්න සත්තු ටික ඔබට ගණන් කරන්න පුළුවන්ද කියලා හිතා. ඔබ නිකන් හිතන්න ඔය භූමියේ ඔය ඉඩම ඇතුලේ ඉන්න ඇහැට නොපෙනෙන සත්තු නෙමෙයි අන්වීක්ෂෙන් හොයලා නෙමෙයි. පේන ඇහෙන් බලලවත් පේන සත්තු ටිකවත් හොයාගන්න පුළුවන්ද? කූඹි ගුලක් ගත්තොත් කෝටි ප්‍රකෝටි ගාණ වියෝ ගුලක් බලන්න. පොළොව හාරන්න හාරන්න පොළොවේ සත්තු නැද්ද? කොච්චර පොළොව ඇතුලේ පණෝ සත්තු කොච්චර ඉන්නවද? අඹ ගෙඩියක් කුණු වෙන්න තියලා බලන්න. මොනතරම් පණෝකේ ඉන්නවද කියලා. ඒ නිසා අපේ ඇහැට පේන තිරිසන් ලෝකේ සත්තු ටිකවත් අඩු ගානේ පර්චස් ගණන් වලින් නෙමෙයි ඔබ පුංචියට පුංචියට කළා නිකන් හිතන වර්ග අඩියක් පොළොවේ වර්ග අඩියක් ගත්තත් අසූචි ගොඩක ඉන්න පණුව ටික නිකන් හිතන්න අපිට ගණන් කරලා අවසන් කරන්න පුළුවන්. ඔය අපේ ඇහැට පේන සත්තු නොපෙනෙන සත්තු බුදුහාමුදුරුවෝ අර පෙන්නපු අනුක කියලා ඇහැට නොපෙනෙන සියුම් සත්තු අන්වීක්ෂෙන් බල්ල හොයන්න තරම් ඉන්න සත්තු කොච්චර ඇද්ද? ඔය එක අපායක්. නිරේ අපි දන්නේ නැහැ කොච්චරද කියලා. කෝටි කීයක් නිරේ දුක් විඳිනවද කියලා අපි දන්නේ නැහැ. ප්‍රේත අපාය ප්‍රේතයෝ කෝටි ගණනින් කොච්චරක් ලෝකේ ඉන්නවද අපි ඒක දන්නේත් නැහැ. අසුර අපාය ගැන ගණන් දන්නේත් නැහැ. එතකොට ඔය ඔක්කොම එකතු කරපුවහම බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි සතර අපාය ඉන්න පිරිස මහ පොළොවේ පස් තරම් කියලා හිතන්න කියලා. ඒ තරම් සත්‍යය සතර අපායේ දුක් විඳ විඳ අපායෙන් අපායට වැටි වැටි යනවා. ඔයා අතරේ මනුස්ස ජීවිත ලබන්නේ මෙන්න මෙච්චරයි කිව. නිය සිලට ගත්ත පස් ටිකක් වගේ. මනුස්ස ලෝකේ ඉන්න පිරිස අපිට ඉලක්කමින් කියන්න පුළුවන් කෝටි ගාණෙන් හරි අපි කෝටි 700ක් කියලා හරි කියනවා. අපිට තිරිසන් අපාය හිතා ගන්නවත් බැහැ. පින්තුනි අටුවාවේක දේශනාවක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි විඥාන උපත් හොය හොය සැරිසරන්නේ මහා වර්ෂාවකට අහසින් වැහි බින්දු වැටෙන්නේ යම්සේද? ඒ වගේ විඥාන හැම වෙලාවෙම මේ පරිසරය උපත් හොය හොය සැරිසරනවා කියලා. අපිට පේන්නේ නැහැ ඒක. දැන් බලන්න අඹ ගෙඩියක් කුණු වෙනකොට ওই අඹ ගෙඩිය ඇතුළේට විඥාන කොච්චර රිංග ගන්නවද කියලා. ඒ ශ්‍රාවය ඇති. තෙත් පරිසරයෙන් උපදිනවා කියලා තියෙනවානේ. මව් කුසින් විතරක් නෙමෙයි සත්ත්වය උපදින්නේ. මව් කුසින් උපදිනවා, බිත්තර ඇතුළෙන් සත්ත්වය උපදිනවා, ඕපපාතිකව පහළ වෙනවා, තෙත් පරිසරය උපදිනවා. විඥාණයට තෙත් පරිසරයක්. ඒක සමහරවිට අඹ ගෙඩියක් කුණු වෙනකොට කුණු වෙලා යන ශ්‍රාවය. ඒත් ඇති විඥානයක් ඒකේ බැසගෙන පණුවෙක් හැටියට ශරීරයක් හදාගන්න. අසූචි ටිකක් ඇති. ඒ අසූචි ගොඩට බැස ගන්නවා විඥානය. ඒකෙන් පණුවෙක් හැටියට ශරීරයක් හදාගන්න. කුණු කාණුවල අසූචි ගොඩක මේ පොළොවේ ඇතුලේ මලමුට්ට ටිකෙන් පවා කයක් හදාගන්නවා. විඥානි බැසගත්තට පස්සේ නාම රූප ධර්මයන් හැටියට තමන්ට ශරීරයක් හදාගන්න අර කයක් හදාගන්න. ඒ නිසා මෙවැනි සංසාර ගමන කපි ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් මැරෙමින් යන අපිට තේරෙන්නේ අපි මේ ඉන්න තැන වටිනාකම සසරේ භයානකම අපිට තේරෙන්නේ මොකද අපි ඉන්නේ අවිද්‍යාව තුල තණ්හාව තුල. අවිද්‍යාවේ තණ්හාවේ ලක්ෂණය තමයි බුදුහාඳුරු පෙන්වුවා මහණෙනි තණ්හාවේ ලක්ෂණය තමයි යායන් තණ්හා පෝනෝ භවිකා. තණ්හාව නිසා පුනර්භවයක් ඇති වෙනවා. තණ්හාවෙන් මොකද කරන්නේ අපිට ආයෙමත් පුනර්භවයක් පෝනෝ භවිකා උපතක් හදලා දෙනවා කොහේ හරි. එක්ක නිරේන්න පුළුවන්, එක්ක ප්‍රේතපායක වෙන්න පුළුවන්, එක්ක තිරිසන් ලෝකෙ වෙන්න පුළුවන්, එක්ක ආයි මෞකුසක වෙන්න පුළුවන්, කොහේ හරි උපතක් හදලා දෙනවා පෝනෝ භවිකා. නන්දිරාග සහගතා
ඒ උපතට ආස්වාදයෙන් ඇලෙනවා. තත්ත තත්්‍රාභිනන්දිනේ උපවපන් තැන සතුටින් පිළිගන්න ඕකයි තණ්හාවේ ලක්ෂණ. ඒ නිසා තමයි ඒකෙන් ගැලවෙන්න බැරි. දැන් අපි මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපි පෙර ජීවිතවල මොකුත් දන්නේ නැහැ. පෙර ජීවිතේ කොහෙද හිටියේ, කොහේ ඉඳන් දාවේ, ඒ කාලේ මොනවද තිබ්බ බැඳීම්, ඒ කාලේ මේවා දාලා යන්න බෑ බෑ කී කී මොනවට ඇලීගෙන හිටියද ඒව මොකුත් දැන් දන්නේ නැහැ. දැන් ඔන්න අපි මොකක් හරි පිනකින් මනුස්ස ලෝකෙ ඉපදුනා. පෝනෝ භවික. දැන් ඉපදුනාට පස්සේ අපි දැන් අපිට ලැබුණ ඇස කන නාසය දිවකය මනස ආයතන හයක් ලැබුණා. මව් කුසකින් දරුවෙක් හැටියට ඉපදුනා. දැන් අපි මේ ශරීරයට ඇලුම් කරන නන්දි රාග සහගත තට්ට තට්ඨාභිනන්දිනි උපවපන් තැන සතුටින් පිළිගන්න. දැන් අපි පිළි අරන් ඉන්නේ මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේ මගේ ඥාති, මේ මගේ ඉඩම, මගේගේ මගේ දේවල්, මේ තමයි මගේ ලෝකය කියලා දැන් ඒක සතුටින් පිළි අරන් එතනට ඇලිලා ඉන්න. දැන් අපි හිතමු අපි මැරිලා අපි දන්නේ අපි නිකන් හිතාගමු අකුසලයක් බලවත් වෙලා කෙනෙක් උපදිනවා කියලා කවුරු හරි කෙනෙක් ගැන හිත මැරෙනකොට ඔන්න අකුසලයක් බලවත් වෙලා බලු පැටියෙක් වෙලා උපදිනවා. දැන් ඔන්න ඒ වගේ බුදුහාමුදුරන් කාලේ සිටුවරු ගැන තියෙනවා. ඒ වගේ සමහර සිටුවරු අපුත්තක සිටුවරයා ගැන සමහර සිටුවරු ගැන තියෙනවා. මැරිලා තෝදෙය සිටුවරයා ඒ සිටු නිවසේම බල්ලෙක් කියලා ඉපදුනා කියලා තියෙනවා දේශනාව. ඉතින් අපි හිතමු ඔන්න බලු පැටියෙක් කියලා ඉපදුනා. දැන් ඔන්න තණ්හාවේ ලක්ෂණේ තමයි අවිද්‍යාවෙන් තණ්හාවෙන් මොකද වෙන්නේ? පෝනෝ භවික. අන්න පුනර්භවයක් ලැබලා දුන්නා. ඒ පුනර්භවය ලැබුණේ දැන් බලුපැටිය. නන්දි රාග සහගත. දැන් ඒ බලුපැටියා ඒ ආත්මයට ඒ ශරීරයට ඇලුම් කරනවා. බලුපැටියා හිතන්නේ අයියෝ මට මේ බල්ලෙක් උනේක නිකන් මට මදිකමක් වගේ. මට සිංහෙක් උනා නම් නිකන් රජා වගේ ඉන්න තිබ්බා. බල්ලව හිතන්නේ. දැන් එයාට තියෙනවා ඇස කන නාසය දිව ශරීරේ අර ශරීරේ තියෙන බලුපැටියා තමන්ගේ ශරීරයට ඇලුම් කරන ආස කරනවා. තත්ත්‍ර තත්්‍රාභිනන්දිනි උපවපන්තන සතුටින් පිළිගන්න. දැන් එයාගේ ලෝකේ අර බලු අම්මා, බලු තාත්තා, බලු පැටවු ටික රැළ බුරා ගන්නවා, හපා ගන්නවා, පෙරලෙනවා, දුවනවා. ඒක තමයි දැන් එයාගේ ලෝකේ. එයා ඒකට ඇලුම් කරනවා, ආස කරනවා. ඕක තමයි තණ්හාවේ ලක්ෂණේ. උපවපන් තැන සතුටින් පිළිගන්නවා, ඒ ආත්මයට ඇලුම් කරන. අපි හිතමු ඒ බල්ලා මැරිලා ගිහිල්ලා වඳුරෙක් වෙලා ඉපදුනා කියලා. දැන් තණ්හාවෙන් පුනර්භවය ඇති කළ දෙනවා වඳුරෙක්. දැන් ඒ වඳුරු පැටියා ඒ ආත්මයට ඇලුම් කරනවා. දැන් එයාගේ ලෝකේ දැන් එයා හිතන්නේ අනේ බලු පැටියා ඒ කාලේ මගේ අම්මා මොකද කරා? ඕවා හිතන්නේ නැහැ. දැන් එයාට වඳුරු අම්මා, වඳුරු තාත්තා, ගහකොළ හපා කනවා, පොර කනවා, ගහෙන් ගහට පනිනවා. දැන් එයාගේ ලෝකේ එක. ඒ වගේ උපවපන් තැන සතුටින් පිළිගන්නවා, ඒකට ඇලුම් කරනවා. අන්නේ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි දුගතියක ඉපදිච්ච කෙනෙක් ඒ හැම සත්‍යයම උපවපන් ආත්මයට ඇලුම් කරනවා. ඒ නිසා තමයි ඒකෙන් ගැලවීමක් නැත්තේ. ඒවැම ඇලුම් කරනවා, තණ්හාවෙන් බැඳී යනවා, ආය ආයමත් ඒ ලෝකවලම උපදී. දුගතිය ඉපදුනාට පස්සේ කෙනෙකුට මොකක් හරි පෙරපිනක් මතුවෙලා උඩට ආවොත් මිසක් ඒ ලෝකෙ තුල අලුතෙන් පින් කිරීමක් කුසල් වැඩීමක් නැහැ. අර කරපු කර්ම ගෙවනවා, අලුතෙන් කර්ම රැස් වෙනවා. ඒ කර්ම ගෙව ගෙවා ඉපදී ඉපදී යනවා. ඒකයි බුදුහාඳුරු පෙන්වේ මහණෙනි මේ සතර අපායට වැටුනොත් මේ මහ පොළොවේ පස් තරම් තියෙන මේ සතර අපායට කෙනෙක් වැටුනොත් ආපහු උඩට එනවා කියලා කියන්නේ කන කැස් බෑ වියසිදුරෙන් අහස දකිනා වගේ. ඔය උපමාව බහලා ඇති. හැබැයි කොච්චර ඇහුණත් මේක අපිට දැනෙන්නේ ඒක අපි ධර්මයේ තුලින්ම විමසලා තේරුම් ගත්තේ නැත්නම් නිකන් ඇහුවා ඔහේ ඇහුණා විතරයි. ආයත්තද ආයෙහෙමද එච්චරයි. හැබැයි මේක හිතනකොට තමයි අපිට මේකේ භයානකකම තේරෙන්නේ. කොයි තරම් බේරිල්ලක්ද දැන් අපි බේරුනේ. බැරි වෙලාවත් හුස්ම ටික යනකොට අකුසලයක් බලවත් වෙලා දුගතියකට වැටුනොත් කවුද මාව බේරගන්නේ? මට කාගෙනම් පිහිටක්ද? ඒ නිසා මේ සංසාර ගමන බොහොම භයානක ගමන. පින්වතුනි, ප්‍රේත ලෝකෙ ඉපදිච්ච ඥාති ප්‍රේතයා අපි හිතනවා අනේ අපේ ඥාතියා මේ පින් අරගෙන සුගතිය යන්න. අපි කවුරුත් පින් දෙන්නේ එහෙමනේ. අපි පිය පරලව ගිය ඥාතීන් ගැන අපි කවුරුත් හිතන්නේ
අනේ අපේ ඥාති මේ පින් අරගෙන සුවපත්තේවා කියලා හිතනවා. ඒ අයි සුගතියම යන්න ඕන කියලා අපි හිතන ප්‍රාර්ථනා කරන. හැබැයි ඒ ප්‍රේතයන් බොහෝ ප්‍රේතයන් ප්‍රේතාත්ම ඉපදුනාට පස්සේ සමහරු පින් ගන්නවත් කැමති නෑ. බුද්ධ දේශනාවල සඳහන් වෙනවා ප්‍රේත කොටස් ගණනාවක් ගැන. පින් ගන්නෑ බොහෝ ප්‍රේතයෝ. පිනට කැමති නෑ. ඔවුන් ඒ ආත්මයට ඇලුම් කරනවා. ඔවුන් කැමති අර සෙම් සොටු ටික. අසූචි ටික මලමුට්ට ටික. ඒක ඔවුන්ට පේන්නේ සුදා භෝජනය වගේ. ඒක පිංගතුනියේ උපතත් එක්ක ලැබිච්ච දේ. අපිට අපිරියව දැන් අපි හිතමු මෙහෙම. අපිට අසූචි කියපුව ගමන් අපිට නිකන් කියනකොටම ඉන්නේ අපිරියාව. හැබැයි ඌරට අසූචි ටික සුදා භෝජනය වගේ පේන. සමහර වෙලාවට ඒ උපතත් එක්ක ඔහු ඒකට ඇලුම් කරනවා. අපි අපිරියව වුණාට ඔහු ඒක මිදෙන්න කැමති නැහැ. ඒ ප්‍රේතය ප්‍රේතාත්මයට ඇලුම් කරනවා ආස කරනවා. සමහරු පින් ගන්නවත් කැමති නෑ. ඒ අතරින් කලාතුරකින් ප්‍රේත කොටසක් ඉන්නවා. ඔය ප්‍රේත කොටස් ගණනාවක් ධර්මයේ විස්තර වෙන ඔය අතරේ පරදත්තූප කියලා ප්‍රේත කොටසක් ඉන්නවා. අන්නේ අය විතරයි කියනවා අනේ අපේ ඥාතීන් අපිට දැම්පින් දෙයි කියලා කවුරු හරි කරන පිනක් අනුමෝදන් වෙන්න බලාගෙන ඉඳලා පින් ගන්න ඒ අය විතරමයි කියනවා. අනිත් අය පින් ගන්න කැමති නෑ. ඒ නිසා පින්වතුනි මේ භයානක සංසාර ගමනේ ස්වභාවය දැන් මිනිස්සු අතරම ඔබ හිතන්න. දැන් සමහර රටවල දැන් චීනේ දිහා ඔබ සාමාන්‍ය දන්නවනේ. ඒ අය කන බොන කෑම ඒ අය කන සමහරට නොකන සතෙක් නැහැනේ. කැරපොත්තගේ ඉඳන් ගත්තොත් හූනගේ ඉඳන් හැම සතෙක්ම සමහරට කනවා. හැබැයි ඔබට දුන්නොත් හදලා ඔබට දකින්නකොට වමන යන අපිරිය හිතෙනවා. එතකොට ඒක තමයි. හැබැයි ඒ අයට දකින්නකොට කටට කෙල වුණා. මේ සත්‍යයන්ගේ ස්වභාවයත් සමහර අපිට අපිරිය වුණාට සමහර ප්‍රේතයන් ප්‍රේත ලෝකවල ඉන්න සත්‍යයන් හසූචි ටික මලමුට්ට ටික ඒවා තමයි ඔවුන් ඇලුම් කරන්නේ ආස කරන්නේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඔබ දන්නවා සාරිපුත්ත හාමුදුරුවෝ කියන්නේ මේ බුද්ධ ශාසනයේ ඒකා සංකේය කල්පලක්ෂයක් පාරමී පුරපු කෙනා. අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී පුරන්න ඕන. මේ බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රයි. ධර්ම සේනාධිපතින් වහන්සේ සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ දේශනාව ඒ විදිහටම පවත්වන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා අතර සාරිපුත්තයන් වහන්සේ අග්‍රයි කියන. ඒ සාරිපුත්තයන් වහන්සේ වඩිනකොට දෙව් බඹුන් අහසේ පිරීලා සාදුකාර දෙනවා. උන්වහන්සේ දවසක් වඩිනකොට පාත්‍රය අරගෙන පිණ්ඩපාතේ වඩිනකොට පඳුරක් අස්සේ ඉඳන් විශාල දුර්ගන්ධයක් හමන ඇට සැකිල්ලක් වගේ ප්‍රේතිය ඇගේ මස් කඩා හැලෙනවා. ඒ අමනුෂ්‍යයන්ට කර්මාන් රූපිය ලැබිච්ච ශරීර ඔය ප්‍රේතවත්වයේ ගොඩාක් තියෙන අමුතුම ශරීර. මොකද මේ මිනිස්සු වගේ නෙවෙයි උපපාතිකවනේ ලැබෙන්නේ. හැබැයි ඒ අමනුෂ්‍යයන්ට කය ඝන කරගෙන කෙනෙක් ඉදිරියේ පෙනී ඉන්න පුළුවන්. ඒ අයගේ ශරීරයේ අපිට නොපෙනුනාට ඒ ගන්ධය අනිත් අයට දැනෙනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ඉදිරියට මේ ප්‍රේතිය පඳුරක් අස්සේ ඉඳන් ඉස්සරහට ඇවිල්ලා කය ඝන කරගෙන පෙනී හිටියා. සාරිපුත්ත හාමුදුරුවෝ දැක්කා ඇට සැකිල්ලක් උණ්ඩි වෙලා ඉන්නා වගේ ඇඟේ මස් කඩා හැලෙන විශාල දුර්ගන්ධයක් හමන ප්‍රේතිය. ඒ දිහා අනුකම්පාවෙන් බලලා සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා මෙහෙමත් අකුසල විපාක ගෙවන අමනුෂ්‍යයෝ ඉන්නවනේ කියලා අනුකම්පාවෙන් බැලුවා. ඉතින් මොනව කරන්නද? උන්වහන්සේ පාඩුවේ පිණ්ඩපාතේ වඩින ගමන උන්වහන්සේ ඉස්සරහට අර පාර දිගේ ඉදිරියට වැඩියා. පියවර කීපයක් යන්න ඇරලා මේ ප්‍රේතිය කියනවා ඇහෙන්න ස්වාමීනි අහක බලන් යන්න එපා. මම ඔබ වහන්සේගේ ආත්ම පහකට පෙර අම්මා කියෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ නතර වෙලා බැලුවා ඇත්තද? මේ ප්‍රේතිය කියන කතාව ඇත්තද කියලා දිවසින් බැලුවා. බලනකොට දැක්ක ඇත්ත. ආත්ම පහකට පෙර එදා සාරිපුත්තයන් වහන්සේගේ සසරේ අම්මා. ඒ ජීවිතේ කරපු අකුසලයකින් ප්‍රේත ලෝකයට වැටිලා තාමත් අවුරුදු සමහරට ලක්ෂ ගාණක් වෙන්න පුළුවන් ඒ වෙනකොට. තාම ප්‍රේතිය. එතකොට ආත්ම පහකට පෙර සාරිපුත්ත හාමුදුරුවෝ ඒ ප්‍රේතිය මනුස්ස ලෝකෙ ඉපදිච්චේ ආත්මේ සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම පහකට පෙර අම්මා. එතනින් පස්සේ තාත්ම පහක් ඉපදිලා රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට අපේ බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ ඉපදිලා
උපතිස්ස සාරිපුත්ත හාමුදුරුවෝ එදා උතුම් ධර්මය අවබෝධ කරගෙන රහත් වෙලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් උන්වහන්සේ වඩිනවා. හැබැයි ආත්ම පහකට පෙර අම්මා තාම ප්‍රේතිය. සාරිපුත්ත හාමුදුරුවෝ ඇහුවා, ප්‍රේතිය මොනවද ඔබ මගෙන් බලාපොරොත්තු වෙන්නේ? අනේ ස්වාමීනි, මුළු ඇඟම දනවා කිව සාපිපාසාවෙන් ඇඟ පිච්චෙනවා. මං ගැන අනුකම්පා කරලා මට පින් දෙන්න කවුරුවත් නැහැ කියලා. මං විශාල දුකක් විඳිනවා කිව. ආහාර හොයාගන්න යොදුන් ගණන් මං යනවා. නමුත් මට ආහාර වලින් කුසගින්න දැනෙ නිවෙන්නේ නැහැ කියලා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා, ප්‍රේතිය නුඹ කුසගින්නේ නිවාගන්නේ මොනවද ඔබේ ආහාර පාන? ඔන්න ඔබට මේ කතාව තියෙනවා. පේතවත්වයේ තියෙනවා සාරිපුත්ත මාතා පේතවත්වය කියලා තියෙනවා. ඔබට පෙරලලා බලන්න පුළුවන්. ඒකේ තියෙනවා කෑම ලිස්ට් එකක්. ප්‍රේතයන් කනපුන ආහාර. අන්න ඒක කියවපුවාම කියවන කොටත් අප්‍රිය හිතෙනවා. ඔන්න අමනුෂ්‍යයන්ගේ ජීවිත. මේ ප්‍රේතී කියනවා, සාමීනි, මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් ආග්‍රහණික. අපි කනවා වගේ කනවා නෙමෙයි, ඒවා ආග්‍රහණී කරනකොට කුසගින්න ටිකක් නිවෙනවා කියනවා. මලමිනි කුණු වෙලා යනකොට ගලන ඕජාව ආග්‍රහණය කරනවා, ඒවා උරාබනවා කියන. එතකොට කුසගින්න ටිකක් නිවෙනවා කියන. කාන්තාවන්ගේ පිරිමින්ගේ ශරීර වලින් ගලන අසූචි වර්ග, මලමුත්‍ර, කෙළ ගහන ඒවා, ඒවා උරාබනකොට ටිකක් කුසගින්න නිවෙනවා කියන. ඔය වගේ ගොඩාක් පිළිකුල් සහගත කන බොන කෑම, කියන්නේ වෙන දෙයකින්, ප්‍රනීත දෙයකින් කුසගින්න නිවෙන්නේ නැහැ. කුසගින්න නිවෙන්නේ කර්ම විපාකෙට අර වගේ දෙයකින් විතරයි. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ පිණ්ඩපාතේ වැඩියා. වැඩම කරලා එදා තමන්ට දානි ලැබුණාට පස්සේ වෙන දණන් තමන්ගේ පාත්‍රයට තමන්ට සෑහෙන දානි ලැබුණාම දානි වළඳනවා. එදා සාරිපුත්ත හාමුදුරුවෝ මුළු පාත්‍රය පිරෙන්නම පිණ්ඩපාතේ කරා. අර පාත්‍රයත් අරගෙන ආරාමයට වැඩම කරලා තව ස්වාමීන් වහන්සේලා කීප නමක් සිවුරු පොරවනවා පිණ්ඩපාතේ වැඩි. සාරිපුත්ත මහරහතන් වහන්සේ කිව්වා, ආයුෂ්මතුනි, ඔබ වහන්සේලා අද දානශාලාවට උහුම වඩින්න. ඔබ වහන්සේලා පිණ්ඩපාත වඩින්න අවශ්‍ය නැහැ. මං අද ඔබ වහන්සේලාට පිණ්ඩපාත කරගෙන ආවා. මට අද දානයක් පූජා කරගන්න අවශ්‍යයි. තමන් පිණ්ඩපාත කරපු දානේ ටික තමන්ගේ පාත්‍රයෙන් අනික් සංඝයාට බෙදලා දන් දුන්න. දන් දීලා සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රාර්ථනාවක් කරලා ඒ පින් අනුමෝදන් කරා. අද මං පිණ්ඩපාත කරගත්ත මගේ පිණ්ඩපාත දානිය මං සංඝයාට දන් දුන්නා. මේ දාන මේ පින මීට ආත්ම පහකට පෙර මගේ අම්මා වෙලා තාම ප්‍රේත ලෝකේ සාපිපාසාවෙන් දුක් විඳින මේ ප්‍රේතිය මේ පින් අනුමෝදන් වෙත්වා. සාපිපාසා සංසිඳේවා, කුසගින්න සංසිඳේවා, මේ ප්‍රේතිය සුවපත් වේවා කියලා සාරිපුත්ත හාමුදුරුවෝ පින් දුන්නා. මේ පින් දුන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, මේ බුද්ධ ශාසනයේ සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍ර ධර්ම සේනාධිපතින් වහන්සේ. ඒ පින් දෙනකොටම අර ඇට සැකිල්ලක් වගේ තිබ්බ ශරීරේ දිව්‍යාංගනාවක් වගේ කය එහෙමම වෙනස් වුණා. කුසගින්න පිපාසෙ නැති වුණා. දිව්‍ය සලු වගේ සලු ශරීරයට පහළ වුණා. ආහාර පාන පහළ වෙන්න පටන් ගත්තා. ආයමත් දවසක සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනකොට අර ප්‍රේතිය පෙනී හිටිය අඳුන ගන්නවත් බැ දිව්‍යාංගනාවක්. පෙනීදල සාරිපුත්ත හාමුදුරන්ට පින් දීලා කියන ඔබ වහන්සේට බොහෝ පින් අයිති වෙනවා. ඔබ වහන්සේ පින් අනුමෝදන් කරද්දී ඒ පිනෙන් මං සුවපත් වුණා, සැපවත් වුණා කියලා. හැබැයි පින්වතුනි මතක තියාගන්න, සාරිපුත්ත හාමුදුරන්ට පින් දීලා ඒ ජීවිතේ తాවකාලිකව සැපයක් ලබලා දෙන්න පුළුවන් වුණා. ඒ පිනේ විපාක බලවත්ව තියෙන තාක්කල් අර ප්‍රේතියට කුසගින්න පිපාසෙ සංසිඳිලා ආහාර පාන පහළ වෙලා බොහෝම දිව්‍යාංගනාවක් වගේ සැපසේ පිනේ විපාක තියෙන තාක්කල් ඉන්නවා. හැබැයි සාරිපුත්ත හාමුදුරන්ට ඒ ආත්මෙන් ගලවන්න බෑ. ඒක කාටවත් කරන්න බෑ. තම තමන් සසරේ වපුරපු දේවල්. හැබැයි සාරිපුත්ත හාමුදුරුවෝ පින් දෙනකොට තමන්ගේ පෙර පිනක් මතුවෙලා තමන් එතනින් සුගතිය යනවා. ඒ කර්මෙ ගෙවිලා. ඒ ඇරෙන්න අපිට පින් දීලා අපිට ඕන විදියට තව කෙනෙක්ගේ සංසාර ගමනේ අපිට උපද්දවන්න බෑ. අපි කවුරුත් එකිනෙකා වපුරගත්ත දේවල් අපි කවුරුත් අස්වැන්න කරගෙන සසර යන පිරිසක්. ඒ නිසා මේ සංසාර ගමන බොහොම භයානකයි. නිරේ ස්වභාවය කොයි වගේ ඇද්ද? බුදුරජාණන් වහන්සේ පෙන්වනා, මහණෙනි, නිරේ ඉන්න නිරි සත්‍යය.
හැම වෙලාවෙම සමහරට කල්ප ගණන් ගෙවෙනවා. අපි මනුස්ස ලෝකේ නම් අවුරුදු 50යි 60යි උපරිම 100යි කියලා හිතමු. හැබැයි ප්‍රේත ලෝකෙට වැටුණත් අවුරුදු දහස් ගාන. දැන් අර සාරිපුත්ත හාමුදුරන්ගේ අම්මා වෙච්ච ප්‍රේතී අවුරුදු දස දහස් ගණන් ප්‍රේත ලෝකේ ප්‍රේතියක් හැටියට හිටපු කෙනෙක්. ඒ වගේ නිරේ ඉපදිච්ච නිරිසත්ත්වෝ සමහර විට බුදුවරු පහළ වෙලා පිරිනිවන් පාලා තව බුදු කෙනෙක් පහළ වෙලා ඒ දන්නෙත් නෑ. ඔහු අපාය. ඒ අකුසලයේ ගෙවලා 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 ඉවර වෙලා යම් පිනක් මතු වෙනකොට තමයි අපායෙන් චුත වෙලා උඩට එන්නේ. අපිට ඕන විදිහට සසර යන්න පුළුවන් කමක් නෑ. කර්මයෙන් අපි උපද්දවන්නේ, කර්මයෙන් අපි අරගෙන යන්නේ. අන්නේ නිසා මේ සංසාර ගමන ගැන හිතන් බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන දේශනා කරපු දේශනා ඔබ පේතවත්තු සිදුවීම් සිය ගාණක් තියෙනවා. අරගෙන කියවන්න. හොයාගන්න පුළුවන් ඔබට අන්තර්ජාලයෙන් හරි හොයාගන්න පුළුවන් පේතවත්තු ගැන තියෙන පොත්පත්. ඒ වගේම සසර බිය ඇති වෙන දේශනාවන් නිතර අහන්න බණ අහන්න. සංසාර බයක් ඇති වෙන්න තමයි සද්ධාව උපදී. ඔබට මම මේ දේශනාව ආරම්භයේම සිහිපත් කරා. සද්ධාවට හේතුව තමයි දුක්ඛූප නිසා සද්ධා. සසර දුක සංසාර බය සසර බය ඇති වෙන කෙනා තමයි කොහොමද මේකෙන් බේරෙන්නේ කියලා හිතන්නේ. කොහොමද මේකෙන් ගැලවෙන්නේ කියලා ගැලවෙන ක්‍රමයක් හොයන්නේ. අන්න යාට තමයි ගුරු උපදේශ රහිතව තමන් වහන්සේ විසින්ම සංසාර දුක අවසන් කරගත්ත බුදුරජාණන් වහන්සේව තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට මුණ ගැහි. අන්න යා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යන්නේ මේ සංසාර ගමනින් නිදහස් වෙන මාර්ගය පෙන්වන මගේ ගුරුවරයා ශාස්ත්‍රඥ වහන්සේ හැටියට මම බුදුහාමුදුරම පිළිගන්නවා කියන තැනට ඇවිල්ලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ නිවන් මඟ තමයි සසරෙන් මිදෙන මාර්ගය. ඒ මාර්ගයේම මං ගමන් කරලා ඒ මාර්ගය අනුගමනය කරලා මම මේ සංසාර දුකෙන් මිදෙනවා කියන තැනට ඇවිල්ලා තමයි ධම්මං සරණං ගච්ඡාමි කියලා යා ධර්මයේ අවබෝධයෙන් සරණ යන. ඊළඟට යා බලනවා මේ මාර්ගේ වඩලා ඇත්තටම ප්‍රතිඵල ලැබුවද? මේ ගැලවිච්ච අය ඉන්නවද හිටියද? අන්න යාට දකින්න ලැබෙනවා සෝවාන් වෙච්ච අය, සකදාගාමි වෙච්ච අය, අනාගාමි වෙච්ච අය, රහතන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි කෝටි ගණන් ශ්‍රාවකයෝ ධර්මය අවබෝධ කරා. එහෙමනම් මේ නිවන් මඟ කරා යන ගමනේ පෙර ගමන් කරුවා. අපි මේ යන ගමනේ පෙර ගමන් කරුව තමයි ඒ උතුම් ආර්ය මහා ශ්‍රාවක සංඝරත්නය, මාර්ග පල්ලපු ශ්‍රාවකයෝ, සංඝං සරණං ගච්ඡාමි කියලා අපි ඒ අය සරණ කරගෙන ඒ ගමන් කරපු මාර්ගය අපිත් ගමන් කරනවා කියලා අන්න අවබෝධයෙන් තිසරණයට එන. අන්න එතන ඉඳන් එයා සංසාර බය ඇති කරගෙන අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිත අපි දන්නේ නැහැ කවදා කොතන කොයි මොහොතේ හුස්ම ටිකේයිද මේ ලෝකේ පුරා හිතන්න බැරි වෙන විදිහ. දැන් බලන්න මේ වසංගතයේ දිහා ලෝකෙ මොන තරම් වේගෙන් පැතිරීගෙන යනවද, මිනිස්සු කොච්චර අසරණද. ඒ නිසා විටින් විට නොයේක් හිතා ගන්න බැරි විපත් වලින් අපි අසරණ වෙනවා. එවැනි ජීවිතයක් තුල යන්තම් පෙර පිනකට මනුස්ස ජීවිතය ලැබුණා. තාම මේ මනුස්ස ජීවිතේ කොහොම හරි බේරිලා තාම තියෙනවා. ඒ අතර බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. ධර්මයට හිත පැහැදුණා. ලේසි දෙයක් නෙමෙයි. මනුස්ස ජීවිත ලැබපු කීයෙන් කී දෙනාටද බුද්ධ ශාසනය මුණ ගැහේ? එතනිනුත් කීයෙන් කී දෙනාටද බුද්ධ ශාසනය ගැන හිත පහදී? ෂණ සම්පත්තිය ඇතිවෙන ඒ සියල්ල තමන්ට ලැබුණා. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දැන් කළ යුතු දේ තමයි අප්‍රමාදීන සම්පාදේ, අප්‍රමාදීව මාර්ගයේ වඩන්, අප්‍රමාදීව කුසල් වඩන්. ඉතින් ඔබ හැම දෙනාටම අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් ධර්මීම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.